අයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල පිළිබඳව පාකිස්තාන රජයෙන් පසසුම් දේශපාලන පරිගණීම් වලට ලක්වන්ට සාධාරණයේ ඉටු කර වන්දි මුදල්ද ලබා දෙනවා සජිත් කියයි අත්සන් කරන්නේ නැහැ කිව්වත් මහමැතිවරණයෙන් පසු MCC ගිවිසුමට ආණ්ඩුව අත්සන් තබනවා නලින්ද කියයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙතයි කොරෝනා වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගිරයන වැඩපිළිවෙල අගය කරන බව පාකිස්තාන් වග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකට එක් වෙමින් පාකිස්තානු මහකමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මෙම දුරකථන සංවාදයේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා ආර්ථිකය පවත්වාගෙන යාමට පාකිස්තානය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා විසින් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවයි එමෙන්ම දීපාර්ශ්වික සම්බන්දතා මෙන්ම කලාපීයව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කරනු බව එම වෙබ් जनाधिपति गोटाबे राजपक्ष महता අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තානු මහකුමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් මොහමඩ් සාත් කාතික් මහතා අතර හමුවක් අරලියකහ මන්ත්‍රීයදී පැවැත්ුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන මහකුමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් මොහමඩ් සාත් කාතික් මහතා අතර හමුවක් අරලියකහ මන්ත්‍රීයදී පැවැත්ුණා පාකිස්තානීය ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකීය සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ක්‍රමය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වුණා පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වසර 200 බැකින් වසර 5කදී අල්ලබා ඉක්බාර් ශිෂ්‍යත්ව දහසක් මෙරට සිසුන් සඳහා පිරිනැමීමට එකකතාවය පළ කර තිබුණා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ශ්‍රී ලංකීය සිසුන්ට ඉංජිනේරු තාක්ෂණය මූලික සහ ස්වාභාවික විද්‍යාවන් මෙන්ම සමාජ විද්‍යාන ශ්‍රේෂ්ඨෝසේ උපාධි පාඨමාලා පශ්චාත් උපාධි පාඨමාලා සහ ආචාර්ය උපාධි පාඨමාලා පාකිස්තානයට ගොස් හැදෑරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව නවතැන් දීමනාව සහ අධ්‍යාපන දීමනා ඇතුළුව එක වතාවක් මෙරටට පැමිණ පාකිස්තානයට යාමට අවශ්‍ය ගුවන් ටිකට් පතද මෙම ශිෂ්‍යත්වයට අන්තර්ගත වෙනවා වත්මන් රජ යටතේ දේශපාලන පරිගණීම් වලට ලක්වන්ට තම රජයක් යටතේ සාධාරණ ඉෂ්ට කර ඔවුන්ට වන්දේ මුදලක් ලබා දෙන බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස 7-8ක් වෙන. මෙතෙක් කාලයක් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දිහා බැලුවම අවංකව පොඩ්ඩක් හිතලා බලන්න සතුටු වෙන්න පුළුවන්. මම පැහැදිලි පණිවිඩයක් මේ අවස්ථාවේ ලබා දෙනවා. එළමන පස්වෙනිදා මහමැතිවරණය සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරනවායි කියලා අද විපක්ෂයේ අපිට ප්‍රතිපක්ෂ දේශපාලඥයොත් සමීක්ෂණවලින් හෙළිුණයි කියලා මුහුණු පොතේ ක්‍රියාත්මක වෙයි. අපේ ජයග්‍රහණයත් සමග රස්සාවල් නැති වුණු, පරිගැනීම් වලට ලක්ුණු, හිරිහැර වලට ලක්ුණු, උසස් වීම අහිමි වුණු, දුරාත ප්‍රදේශ වලට මාරු කරලා යවපු මේ හැමෝටම අපි සාධාරණත්වයේ ඉෂ්ට කරනව පමණක් නොවේ අනිවාර්යෙන්ම දුකටපත් වුණු සියලු දෙනාම රැකියාවල ස්ථාපනය කරලා අපි වන්දි මුදල් ලබා දෙන්නටත් සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සලට සතුටින් වාර්තා කරන්නට කැමතියි. මාසයක් ඇතුළත ප්‍රසිද්ධියේ රැකියා හිමි වුණු අයට රැකියා ටික ලබා දීමත් උසස් වීම හිමි වුණු අයට උසස් වීම ලබා දීමත් තවත් හිරිහැරවලට පරිගැනීම ලක්ුණු අයට වන්දි ලබා දීමත් සජිත් ප්‍රේමදාසගේ අතින්ම ක්‍රියාත්මක කරනවායි කියලා මම මේ අවස්ථාවේ තමුන් ආසනල ප්‍රකාශ කරනවා. බඩගින්න ඉන්න ජනතාව දිහා අපිට බලන් ඉන්නට බෑ. මේ රටේ ජනතාවට මේ කොරෝනාව නිසා සිදු වුණු ආර්ථික හානිය මගහරවා ගන්නට අනිවාර්යෙන්ම ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ආණ්ඩුව ආධාර උපකාර කරන්නට ඕන. ආණ්ඩු පත් කරන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්න මගහරින්නට නොවේ.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සම්ප්‍රවන් කරන ප්‍රථම ජන රැලිය නැව් මුහුණු වරකින් ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් කරන ප්‍රථම ජන රැලිය පිළිබඳව අපි මේ මැතිවරණයට ලෑස්ති වෙන්නේ මීට පෙර අපේ දේශපාලන ඉතිහාසයේ අපිට නොතිබෙච්ච වාතාවරණයක් කොරෝනා වසංගතය නැත්නම් කොවිඩ් 19 කියන වසංගතයත් සමග අපි මේ මැතිවරණ කටයුතු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මැතිවරණයත් ඊටාම නූතන විදිහට අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මේ මාස 28 වෙනිදා, ඒ කියන්නේ මේ එන ඉරිදා හවස 4ට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කියන්නේ සිරිකොත මන්දිරයේ සිට අපි මේ ප්‍රථම රැස්වීම ආරම්භ කරනවා. අපි පක්ෂ නායකතුමා ඒ රැස්වීමේ ප්‍රධාන කතිකයා හැටියට කටයුතු කරනවා. ඒ රැස්වීම සිරිකොත මන්දිරයේ පවත්වන අතරතුරම හැම මැතිවරණ කොට්ටාශයකම අපේ අපේක්ෂකින් තවත් මැතිවරණ රැලි 160ක් පවත්වනවා. ඒ හැම රැලියක්ම මැතිවරණ කොමසාරිස්තුමාගේ ඒ චක්‍රලේඛ වලට අනුව සිය දෙනෙකුගෙන් සමන්විත රැස්වීම වෙනවා. සිය දෙනෙක් ඉන්න රැස්වීම 160ක් අවම වශයෙන් ඒ වෙලාවේ ඒ අන්තර්ජාලය ඔස්සේ පවත්වගෙන යනවා. MCC ගිවිසුම් පිළිබඳව ආණ්ඩුව කුමන මතයන් ප්‍රකාශ කළද මැතිවරණයෙන් පසුව ඔවුන් ඊට අසන් තැබීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද මොකද කියන්නේ? මාස 8කට පස්සේ වාර්තාවක් හම්බ වුණා. ආයි ජනාධිපතිතුමා කියනවා මේක ජනතාවට ඉදිරිපත් කරන්න. ජනතාවට ඉදිරිපත් කරන දෙයක් නේ. MCC කර මේ රටේ ජනතාව බහුතරයක් විරුද්ධයි. දැන් තිබෙන්නේ MCC කිසිදු ආකාරයක ගිවිසුමකට අපි යන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා MCC ආයතනයේ වහලා දාන එක විතරයි වෙන මොකුත් නැහැ. බලලා මල්ලෙන් එළියට පයින් ඩොලර් මිලියන 485 MCC එක. දැන් අපිට ආරංචි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නවත්වපු තැන ඉඳලා සාකච්ඡාව යනවා මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න. මේ සාකච්ඡා යන්නේ වෙන මොකටවත් නෙමෙයි. අනාගතේ ලෝකයේ ඇතිවෙන යුද දේශපාලන තත්ත්වයේදී අපේ රට මේ හැම දෙනාගේම පලණියක් බවට පත් කර ගැනීමේ ගමන් මාර්ගය තමයි දියත් වෙලා තිබෙන්නේ. දැන් ලොවට අපවත් කිහිපයක් කෙටියෙන් පාකිස්තානයට අයත් ඉස්ලාමාබාද් පාකිස්තාන ගුවන් සේවය අර්බුදයකට ලක් වී තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් පාකිස්තාන හෙවත් PIA ගුවන් සමාගමේ ගුවන් නියමුවන් 150 දෙනෙකුගේ ගුවන් නියමු බලපත්‍රවල සත්‍යතාව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් ඉරාකයේ දකුණු දිග බැග්දාඩ් ප්‍රදේශයේ ඉරාක හමුදාව විසින් වැඩලීමක් සිදු කර තිබෙනවා. එහිදී ඉරානි හිතවාදී සන්නද්ධ කණ්ඩායමකට අයත් සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සයිබීරියාවට අයත් වර්කයන්ස් නගරයෙන් සෙල්සියස් අංශක 38ක තරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. මෙය ලෝකයේ සීතලම ස්ථානයක වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් වන අතර මේ කලපේ උෂ්ණත්වය මෙලෙස ඉහළ යාම හේතුවෙන් පරිසරික වෙනස්කම් රසක් ඇතිවීමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අපි අලුත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.